පාම්පිටිකක් එකකින් ගෙදර හැමෝටම ඇති වෙන ගොඩක් රසට ලේසියෙන්ම සමෝසා හදාගන්නේ කොහොමද කියලයි මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. අද මම හදාගන්න හදන්නේ අල සමෝසා. මේක කලින් අපි සෙමන් එහෙම දාලා ගොඩක් රසට වෙනස් විදිහකට සමෝසා හදලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එකත් මම පහලින් දාලා තියන්න. ඔයා කැමති නම් ඒකත් බලන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දෙනෙකුට අමාරු මේ සමෝසා හැඩේ හරියටම ගන්න විදියත් අද මම ඔයාලට කියලා දෙනවා. ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. එහෙමනම් අපි බලමු මේ රසම රස සමෝසා කොහොමද ලේසියෙන්ම හදාගන්නේ මොනවද අපිට ඕනේ කරන්න කියලා. අපි මුලින්ම පිටි ඩෝ එක අනාගමු. මම පාන් පිටි කප් එකකින් තමයි සමෝසා හදාගන්න හදන්නේ. මෙතන පිටි කප් එකක් තියෙනවා. ඔයා කැමති විදිහට පිටි වැඩි අඩු කරලා ගන්න පුළුවන්. මන් ලුණු දෙහිඳි කාලක් එකතු කර ගන්නවා. ඊළඟට පොල් තෙල් මිසෙන්දි 3ක් 4ක් විතර මේ විදිහට දාලා හොඳින් මිශ්‍ර කර ගන්න. අනන ගමන් බලන්න මේ විදිහට අතෙන් තද කරලා මිටක් අඹා ගන්න පුළුවන්ද කියලා. මේ විදිහට හොඳට මිට ඇඹෙනවා නම් තෙල් වලින් අනාගත් ප්‍රමාණය ඇති. ඒ කියන්නේ තෙල් වලින් අනාගත් පදම ඇති. එහෙම නැත්නම් අතෙන් මේ විදිහට මිට අඹද්දි පිටි ටික ලිහිලා වගේ යනවනම් තව තෙල් ටිකක් දාලා හොඳින් අනා ගන්න. ඊළඟට වතුර මං එකතු කර ගන්නවා. වතුර ටික ටික එකතු කරලා හොඳට අනා ගන්න අත ඇලෙන්නේ නැති වෙන මෝලියක් එනකන්. අවශ්‍ය කරන වතුර ප්‍රමාණය පවා මම රෙසිපි එකේ දාලා තියෙනවා. ඉතින් ඕනම කෙනෙක්ට වරදින්නේ නැතිව මේ විදිහට හදා ගන්න පුළුවන්. මේ වගේ අනාගත්තට පස්සේ තෙල් තෙහෙන්දක් විතර දාලා හොඳින් පිටි එකේ තවරලා වහලා තියාගන්න ඕනේ විනාඩි 10ක් විතර. ඒ අතරේ අපි මැදලා දාන පිරවුම හදාගමු. මම ලොකු අර්ධාපල්ලලයක් තම්බලා අරගෙන තියෙනවා. කෑලි කපලා තම්බ ගත්තේ ඉක්මනින් තම්බ ගන්න ලේසි වෙන්න. ඊළඟට ලූණු, සුදු ලූණු, ඉඟුරු, අමු මිරිස්, කරපිංචා මේ විදියට පුංචිවට කපාගෙන තියෙනවා. අපි මිශ්‍රණය හදාගමු. තෙල් ටිකක් රත් වෙන්න දාලා මුලින්ම අපි ඉඟුරු සුදු ලූණු ටික තමයි දාගන්නේ. මතක ඇතිව සුදු ලූණු තලන්නේ නැතිව පුංචිවට කපා ගන්න. ඉඟුරුත් තලන්නේ නැතිව පුංචිවට කපා ගන්න. ඊළඟට ලූණු ටික, කරපිංචා, අමු මිරිස් මම මේ විදියට දාගන්නවා. මේ විදිහට මිශ්‍ර කරන ගමන් ලූණු ටික ටිකක් තෙලෙන් තැඹෙන්න දෙන්න. දැන් මම ලුණු කුඩු ටිකක් එකතු කර ගන්නවා. තලාගත්ත එනසල් කරාඹුනට කුරුඳුපතු කුඩු ටික, ඒ කැමති නම් කහ කුඩු ටිකක්, ඒ වගේම අමුතුන පහ කුඩු ටිකක් උනත් එකතු කර ගන්න පුළුවන්. ඊට මම තඹගත්ත අල ටික එකතු කර ගන්නවා. ඔයා මේකට තඹගත්ත මාළු ටිකක් නැත්නම් ටින් මාළු වගේ එකතු කර ගන්නවා නම් අල දාන්න කලින් ලුණු එකට එකතු කරලා ටිකක් තෙම්පරාදු කරලා ඊට පස්සේ අල එකතු කර ගන්න. එකම ලුණු ටික මේ විදිහට හොඳින් මිශ්‍ර කරලා ඊළඟට ලිප ඕෆ් කරලා අල ටික මෑෂරෙන් පොඩි කර ගන්නවා. මං ගම්මිරිස් කුණු එකතු කර ගන්නවා. ගම්මිරිස් ටිකක් වැඩිපුර එකතු කරාම රසයි මේ මිශ්‍රණය. කැමති නම් ඔයාට දෙහි බින්දු කීපයක් එකතු කර ගන්නත් පුළුවන්. මං අද දෙහි එකතු කරගන්නේ නැතිව තමයි හදාගන්නේ. අන අපේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි සමෝසා ටික හදාගමු. මේ තියෙන අපි අනල වහලා තිබ්බ පිටි ටික මේ බලන්න කොහොඳ සොෆ්ට් ගතියට වගේ ඇවිල්ලා තියෙනවා. පිටි මෝලිය පුංචි පුංචි කෑලි වලට කඩා ගන්නවා සමෝසා හදාගන්න ඇති වෙන ප්‍රමාණවලට වගේ. මේ පිටි එක සම්පූර්ණයෙන්ම තුනී කරලා වීදුරුවක් හරි කටරයක් හරි භාවිත කරලා රවුම් කපා ගන්න පුළුවන්. හරියට අපි පැටිස් හදනකොට කපා ගන්නවා වගේ. දගත පිටි බෝලයක් අරගෙන පිටි ටිකක් ගිහපු ලෑල්ලක තියලා මේ විදිහට මම තුනී කර ගන්නවා. කැමති නම් අතින් තුනී කර ගන්න පුළුවන්, නැත්නම් රෝලින් පින් එකක් භාවිත කරන්නත් පුළුවන්. දෙකට කපා ගන්නවා. මේ බලන්නකෝ මම සමෝසා එක හදාගන්න හැඩේ ගන්නෙ කොහොමද කියලා. මේ විදිහට දෙපැත්ත එකතු කරලා ගොට්ටක් වගේ හදාගන්න. ඊළඟට
ඒ ගොට්ට අතේ මෙන්න මේ විදිහට තියාගන්න. මේ බලන්නකො මං අත තියන් ඉන්න විදිය. මෙන්න මේ විදිහට මේ ගොට්ට අතින් තියාගන්න මේ වගේ. දැන් අපි හදාගත්ත මිශ්‍රණය ඇතුළට පුරව ගන්න ඕනේ. ඊළඟට මේ විදිහට තද කරගන්න. මේ එළියට ඇදෙන කෑලි ටික කැමති නම් කපා ගන්න පුළුවන්, නැත්නම් මේ විදිහට යටට නමලා තද කරගන්න පුළුවන්. මේ බලන්නක සමෝසයකේ හැඩයාව විදිය. අපි තව එකක් බලමු කොහොමද නමා ගන්න කියලා. මේක ගොඩක් ලේසි. ඔය ටික පුරුදු වුණාම ඉක්මනටම හදාගන්න පුළුවන් වේවි. අපි සමෝසා ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේ ටික බැදගන්න. තෙල් ටිකක් රත් වෙන්න තියලා හදාගත්ත සමෝසා මේකට දාලා බැදගන්න ඕනේ. ගොඩක් ගින්දර වැඩි කරන්න එපා. දාගන්න සමෝසා ඔයා කැමති නම් ෆ්‍රීස් එකේ දාලා සතියක් දෙකක් වුණත් කල් තියාගෙන කන්න ගන්න පුළුවන්. එහෙම දානවා නම් හොඳින් හුලං වදින්නේ නැති වෙන්න ෂිප්ලොක් බෑග් එකක, එහෙම නැත්නම් හොඳින් හුලං වදින්නේ නැති වෙන්න පියන වහන්න පුළුවන් භාජනයක දාලා ෆ්‍රීස් එකේ තියාගන්න. වදින්න ගන්න වෙලාවට කූල් යවන්න ඕනේ නැහැ, එහෙමම අරගෙන වදින්න පුළුවන්. මේ වගේ රන්වන් පාට වෙනකම් බැදගන්න ඕනේ. අනේ ඉතින් අපේ සමෝසා ටික හදාගෙන ඉවරයි. දැන් තියෙන ඉතින් මේවා උණු උණුවෙන්ම රස බලන්න. හිතන් ඉන්නවට වැඩිය ගොඩක් ලේසි නේද සමෝසා ටික හදාගන්න. මීට කලින් කවදාවත් සමෝසා හදලා නැත්නම් මේ විදිහට ටිකක් හදලා උත්සාහ කරන්න. මම මේ ගත්ත පිටි ප්‍රමාණයෙන් සමෝසා 20ක් විතර හදාගන්න පුළුවන්. ඔයාටත් පුළුවන් මේ විදිහට ගොඩක් ලේසියෙන් හරියටම සමෝසා හදාගන්න. මේ ගැන ඔයාගේ අදහස් වගේම මේ ගැන මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් විදියට සඳහන් කරන්න. ඉතින් මං අලුතින් වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න කැමති නම් රසරස YouTube channel එක subscribe කරන්න. මේ වගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.